මේ වීඩියෝ එකේදී මම ඔයාලට පෙන්නන්නම් කොහොමද US tax payments ගෙවන්නේ කියලා. ඒකට අදාළ ඒ ડોකියුමන්ට් එක අපි සබ්මිට් කරන්න කියලා. ඉතින් ඔයාලගේ Google AdSense account එකට log වෙන, log වුණාට පස්සේ මේ විදිහට උඩින් ඇවිල්ලා තියෙනවා yellow color එකකින් පොඩි fix කරන නෝටිස් එකක්. අපිට පුළුවන් මේ නෝටිස් එකේ manage tax info කියන එක click කරලා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන මේ විදිහට එකක් එනවා US tax info කියලා එකක්. ඊට පස්සේ ඒකේ add tax info කියන එකක් තියෙනවා. ඒක දාපුවම මේක fix වෙනවා. ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා අපේ Google account එකට ආපහු log වෙන්න. ඉතින් මම මේ විදිහට log වෙනවා. ඊට පස්සේ මෙතේදී account එක අපි දෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ඔක්කොම individual accounts පාවිච්චි කරන. ඒ කියන්නේ ඔයා company profile එක නෙමෙයි නම් තියෙන individual කියලා දාන්න. ඊට පස්සේ මෙතන citizenship එක අහනවා USA නෙවෙයි ගොඩක් වෙලාවට. හැබැයි ඔයා USA කෙනෙක් නම් yes දාන්න. ඔයා USA වලින් පිට ඉන්න කෙනෙක් නම් Canada වල හිටියත් ඔයා මෙතන no කියන එක දාන්න. ඊට පස්සේ මෙතෙන් තියෙනවා ෆෝම් දෙකක්. ඉතින් මේ ෆෝම් දෙකේදී පළවෙනි ෆෝම් එක දාන්න. මොකද මේක තමයි non US individuals ලට තියෙන එක. එතකොට මේක තමයි business වලට තියෙන එක. ඉතින් අපිට business නෙමෙයි ඕනේ. අපි පුද්ගලයෝ වශයෙන් ඉන්න නිසා අපිට පුළුවන් මේක පාවිච්චි කරන්න. ඊට පස්සේ මෙතේදී අපේ full name එක auto වෙනවා. මෙතේදී country එක අපි select කරන්න ඕන අපි ඉන්න රට. මෙතේදී ශ්‍රී ලංකා කියලා දෙනවා. ඉදිරියට දානවා. එතකොට okay. එතකොට permanent address මේ ටික් එක දාලා ඊට පස්සේ මෙතන ඇඩ්‍රස් එක මම දානවා. postal code එක දාන්න පුළුවන්. ඔයාලට පුළුවන් Google එකට ගිහිල්ලා postal code එක ගහන්න. ඊට පස්සේ postal code එක ගන්න පුළුවන්. ඊට පස්සේ next කරනවා. මෙතනදි no කියන එක දෙන්න. next කරන්න. ඊට පස්සේ මෙතනදී අපිට මේකේ I confirm කියන එක දාන්න පුළුවන්. අපිට ඒ වගේම form එක මෙතන click කරලා සම්පූර්ණ form එකම read කරන්න පුළුවන්. ඉතින් ඒක අවශ්‍ය නැති නිසා මම මෙතන next දෙනවා. ඊට පස්සේ මෙතනදී full name එක ඉල්ලනවා අපව. මෙතේදී ෆුල් නේම් එක කියන්නේ channel එකේ name එක නෙමෙයි. ඔයාගේ channel එකේ name එක සමහරට තියෙන පුළුවන්. මෙතේදී channel එකේ name එක නෙමෙයි තියෙන්න ඕනේ. මෙතන තියෙන්න ඕනේ ඔයාගේ AdSense account එකේ තියෙන legal name එක. ඊපස්සේ මෙතන yes I am the person දාන්න. ඔයා USA සම්බන්ධව target කරලා මොනවත් කරන්න නැති නිසා මේකේ no කියලා දාලා මෙතන මේ tick එකක් දාන්න. එතකොට මෙතේදී අහනවා ඔයාගේ AdSense account එකේ පරණ එකක්ද අලුත් එකක්ද කියලා. ඉතින් මේ මම මේ fill කරපු detail තියෙන එකක් නම් අලුත්ම account එක මේකෙන් තමයි payments මොකුත් අරගෙන නැහැ මේ ළඟදී හදපු channel එකට. ඉතින් ඔයාගේ කලින් channel එක කලින් මාසවල AdSense payment අරන් තියෙනවනම් ඔයා මෙතන දෙවෙනිට තියෙන එක ඔයාගේ අලුත්ම channel එක නම් තාම AdSense වලින් payment අරගෙන නැත්තම් මේ option එක දාලා submit කරන්න. ටික වෙලාවක් ගියාට පස්සේ මෙන්න මේ විදිහට submit වුණාට පස්සේ අපිට fruit කියලා ඊට පස්සේ අපිට issue එකක් නැතුව තියන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඔන්න dismiss කියලා දාන්න පුළුවන්. ඒක තවදුරටත් අවශ්‍ය නැහැ. මොකද අපි ඒක දැන් සබ්මිට් කරලා අප්‍රූවල් කරලා දෙන්න. ඉතින් අපේ ඊමේල් එකටත් අප්‍රූව් වුණා කියලා ඊමේල් එකක් එනවා. ඉතින් ඔච්චරයි කරගන්න තියෙන්නේ අපේ ටැක්ස් එක ෆිල් කරගන්න. ඔයාගේ තවත් කවුරු හරි YouTube වීඩියෝස් කරන YouTube channel එකක් කරන යාළුවෙක් ඉන්නවනම් එයාටත් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවනම් වීඩියෝ එක ෂෙයා කරන්න. Thank you වීඩියෝ එක බලුවට. මේ වගේ තවත් වටිනා වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු.